යායි. ප්‍රමඳ සෞදර සෞදරේණී එදා ජසමිනාසිගේ උත්තාානයක් සමඟ යාක්ෂා කරන වෙලාවනේ සවස තුනටයි. ැ මේක සමහරලට සමහරයට හරි අමාරු වෙලාවක්. නමු ජේසු කුරුස්සේ උකුත්තුන වෙලාව සිහිපත් කරලා සවස තුනට යාක්ෂා කරනවායික කියන්නේ හරිම බලගතු යාක්ෂාවක්. ඒකයි ජෙසමිනාශ කිව්වෙ මේ දෙවදෑාව යාක්ෂාව සවස තුනත් හතරත් අතර කරන්න කියලා. මමන මේ කියන්නේ කරන්න කියලා. ජේශමයික කියන්නේ සවස තුනත් හතරත් අතර මේ දේවදෑවේ ආක්ෂාව චාරණය කරන්නට කියලා. අදඔබ දේවාචලයට ඇහුන්කන් දුන්නනම් ඉතා පැහැදිලිවම පෙන්නුම් කලා ප්‍රමාන්ද සෝදර සෝදරියනි යංක්ෂා කරන වෙලාව කුමක්ද කියලා. ත්‍ර යාක්ෂා කරන වෙලාවතමයි සවස තුනත් හතරත් අතර. අපි දේවාචලයට අප ග්‍යවධානියමු කෙරුවතින් මෙසේ සඳහන් කරනවා. ඉනක් පෙදරුසා ජහන් යාක්ෂා වෙලාවූ සවසතුනට. තකට එදා උනාන්සික උත්තානයෙන් පසුව යක්ෂා කරන වෙලාවක්තිමන ඒ වෙලාවතමයි සවසතුන. නිසා ප්‍රශ්නක් ඇති කරගන්න එපාක මේ වෙලාවේ යාක්ෂා කරන නොෙක් නො එක දැස්ුවා මිලසස්ට ලපා ප්‍රශ්න කරන මේ වෙලාවේ. අමාරු වෙලාවක්නේද. නමුත් ජේසුවේ අමාරු වෙලාවතමයි තෝරගත්තේ. ලෝකටම ජයක්‍රණය ලබා දෙන්නට. ඉ නිසා මේ ආක්ෂාව කරදදි ය කැපවීමක් කරලා ආක්ෂාව කරන්නට ඕනි. ඒකයි මේ ආයක්ක්ෂා ඒතරම් බලගත්තු වෙලා තිබෙන්න. අනිත්කාරණය තමයි මේ හැම වචනයක්ම ජේසුගේම මුයිම් පිටවන වචන්. හැම ව නවානේ මුලි දාගවෙනකම්ම ජේසුගේම වචන ඇත. නිසයි ආක්ෂාව ඒතරම් බලගත්තු වෙලා තියෙන්නේ අන්න නිසයි. ඒනිසයි නොයක්නෙක් ප්‍රාතිහාරයෙන් සිදුවෙන්නේ. ඒේසුමයි මේ හැම වචරයම දීල තියෙන්. ඉති එනිසා තමයි මේ ආක්ෂාව ඉතාමත්ම බලගතු වෙලා තිබෙෙන. එතකට දිනක් පේදුරුසා ජවාම්, යාක්ෂාව වෙලාවූ සවසතුනට යාක්ෂාව වෙලාව සවස තුනට දවමාලිගාවට ගිහ තුකට දේමාල්ිගාවට යන වෙලාව තමයි සවස තුන. එේ අපඩ අමාරු වෙලාවක්. හරි අමාරයේ නමුත් දෙවෙනන් දේශමීන් වහන්සේ කියනවා ඒ වෙලාව ඉතා වැදගත් නිසා. ලා आ